హలో ఐ బోయ్ మా సాధారణ పిలగాన్న ఎస్ఎల్ మూరు ఛానల్ ఏకట ఇది ఆదాయ బలండియాని బెర్లిన్ సిండ్రోమ్ కేన 2017 రిలీజ్ చేచ ఫిల్మ్ ఏకన చిరపటి ఆరంభేది అబిట పెన్నన వాక్లియా కిన తరుణియ అరుత్ జీవితයක් ලබා ගැනීමේ బలాపరత్వෙන් ఆస్ట్రేలియా విదం బెర్లిన్ నగరයට ఎవిలా తినో కేలా ఐట అవశ్యలా తిన గెదిరది ලබා ගන්න බැරි වෙච්ච అందకే මේ నగరෙది అత్విదెన్న ඉතින් ඒක නිසා ක්‍රියා මෙහෙට ආපු ගමන්ම ඇයි මෙතන ඉන්න කට්ටියත් එක්ක යාළු වෙන්න උත්සාහ කරනවා. ඒ වගේම පේනවා ඇයි කොච්චර තනිකමෙන් පාළුවෙන් දින්නේ කියනවනම් මේගොල්ලෝ කවුද කියලාවත් ඇස්සුවල බලන්නේ නැහැ. ඇයි බර්ලින් නගරයේ පරණ රාත්‍රිය නාඳුනන පිරිසක් එක්ක වාහලේ මත තමයි ගත කරන්නේ. උදැසන ආවට පස්සේ ක්ලෙයා තිරණය කරනවා මෙතන යන්න කලින් නගරයට ඉරපානවා ෆොටෝස් ගන්න. ඊළඟ දවසේ ක්ලෙයා නගරේ වට ඇවිදීමෙන් කඩේකෙන් කැමටියකුත් අරගෙන දෙකටම පින්තූර ගන්න ගමන් තමයි ඉන්නේ. ඊට පස්සේ ටික වෙලාවක් පොත් සාප්පුවක විවේක ගන්න අතර ඇතිරණය කරන ගුස්ටාව් ක්ලිමන් ගැන ලියලා තියෙන මොනෝග්‍රාෆ් පොතක් මෙතන බලන්න. ඒ වෙලාවේදී ක්ලෙයාට ඇන්නි කෙනෙක් නම මුණගැසෙනවා. මේගොල්ලෝ ටික වෙලාවක් එකිනෙකත් එක්ක කතා කරත් ඇයට තේරුම් යනවා මේ ඇත්තටම ඇත්ත එක්ක කැච්චලන්න ඕනේ වෙච්ච නිසා තමයි ඇත්ත එක්ක කතා කරන්නේ කියලා. ඒ වුණත් ඇයි මේක ගැන හිතන්නේ නැතුව මුළු දවසම මෙයත් එක්ක තමයි කතා කරන්නේ. ක්ලෙයා මෙයාට කියනවා ඇමෙගලංග නගරයට ආපු හේතුව තමයි ගෘහ නිර්මාණ ශිල්පිය ගැන පොතක් ලියන්න නිසා ඒකට අවශ්‍ය ෆොටෝස් ඔක්කොම ටික ගන්න. ඒ තැන්ඩේට ඇගේ මේ ආසාව තේරුම් ගන්නේ නැහැ. ඒ වෙනුවට එයාට කියනවා Taman විද්‍යාලයක ඉංග්‍රීසි ගුරුවරයා කියලා. ඉතින් එදා රාත්‍රියේදී එයාව හොස්ටල් එක ගාවට නැවත තරන් යන අතර ඇහැරි කරනවා Taman ඊළඟ දවසේ රෙස්ටන් නගරයට පිටත් වෙලා යනවා කියලා. ඇය වාහනේ බහින්න කලින් මේගොල්ලෝ සිප ගන්න ලං වුණත් එයා එකපාරටම නතර වෙලා ඇයට සමුදෙනවා. ඊළඟ දවසේ ක්ලෙයාය ප්ලෑන් කරපු විදියට ඩෙස්ටන් නගරයට යන්න කැමති නැහැ. ඒ වෙනුවට ඇය තීරණය කරනවා එයා මුලින්ම දැක්ක පොත් සාප්පුවට නැවතත් යන්න. පුදුමයකට වගේ යන්නේ මෙතන වාඩි වෙලා අර ක්ලිමන්ට් මොනෝග්‍රාෆ් එක පෙරලන ගමන් තමයි ඉන්නේ. ඒක නිසා ඇය තීරණය කරනවා මෙයා ගාවට ගිහලා ඇත්තේ කතා කරන්න. ටික වෙලාවකට පස්සේ මේගොල්ලෝ බාරයක බියරයක් බොන ගමන් ඇය ගන්න ෆොටෝස් ගැන කතා කරනවා. මෙයා හෙලි කරනවා Taman නැගෙනහිර ජර්මනියේ ඉපදුනා කියලාත් එයා දේශපාලනය ගැන වැඩි කැමැත්තක් නැහැ කියලාත්. ඉතින් මේගොල්ලෝ එකිනෙකාත් එක්ක පොඩ්ඩක් කලා කතා කරනකොට එයා දකින්න ක්ලෙයා බෙල්ලේ මාලයක් දාගෙන ඉන්නවා කියලාත් මේ මාලයේ කෙලවර මුද්දක් තියෙනවා කියලා. ඉතින් ඈ හෙලි කරනවා මුද්ද Tamanට දුන්නේ අම්මා. ඉතින් ඈ කියන තියෙනවා ඈට මොකක් හරි කරදරයක් වුණොත් එහෙම මේ මාලේ විකුණලා ඈට නැවතත් ගෙදර එන්න පුළුවන්. ඊට පස්සේ දෙන්නම මෙයාගේ කාර් එකේ තමයි ඉන්නේ. මොකද යන්නේ තීරණය කරලා ක්ලෙයා බයාගේ අපාර්ට්මන්ට් එකට අංගෙන්න. මෙලදී ඈ සොයා ගන්නවා මෙයා ජීවත් වෙන්නේ සම්පූර්ණයෙන්ම අතහැර දාතන බිල්ඩින් එකක. ඉතින් මේ බිල්ඩින්ම ගරා වැටෙන්න පටන් අරන් තියෙන අතර ක්ලෙයා සොයා ගන්නවා මේකේ කිසිම සද්දයක් නැහැ. මොකද ඇන්ඩි හෙලි කරනවා දැන් මේකේ ඇහැරෙන්න වෙනත් කවුරුවත් ජීවත් වෙන්නේ නැහැ කියලා. ඒගොල්ලෝ මෙයාගේ ගෙදරට ඇවිදන් යන අතරතුරේදී ක්ලෙයා දකින්න ඔයාගේ ගෙදර එක කාමරයකට යන දොරක් ඇත්තටම විවෘත වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ ඇය ජනලෙන් එළිය බලන් ඉන්නකොට ඇන්ඩි ක්ලෙයා ගාවට ඇවිදන් ගෙහෙල්ලා මේ දින එකිනෙකාව සිප ගනිමින් ඇඳුම් ගලවන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒගොල්ලෝ මෙයාගේ නිදන කාමරයට යන අතර එදා රාත්‍රියේ ඒ දින එකිනෙකාත් එක්ක ඇච්චලනවා. ඊට පස්සේ ඇන්නේයට කියන්නේ ඒගොල්ලන්ට සදාටම මෙහෙම ඉන්න පුළුවන් නම් එයා ගොඩක් කැමතියි කියලා. ඒ වගේම ක්ලෙයාත් මෙයාට අනෙක් පැත්තට කියනවා ඈත් කැමතියි එයාත් එක්ක සදාටම ඉන්න. ඊළඟ දවසේ ඇන්ඩියාගේ පාසලේ පේනවා ළමයින් සදා දේශනයක් පවත්වනවා කියලා. ඉතින් මෙයා අහනවා ළමයින්ගෙන් ගෙදරද කියවන් එන්න කිව්ව පොත කියවද කියලා. ඊට පස්සේ එයා ළමයින්ගෙන් ප්‍රශ්නයක් අහනකොට ෆ්‍රෑන්කා කියන තරුණිය මේකට උත්තර දෙන අතර ඈ ගොඩක් හොඳින් පොත කියවලා තියෙන නිසා ඈට පුළුවන් මෙයාව ප්‍රශ්නෙට විස්තරාත්මක උත්තරයක් දෙන්න. මෙතර ක්ලෙයා ගෙදර අවදිවලා ඇඳුම් ඇඳගෙන ගෙදරින් පිටත් වෙලා යන උත්සාහ කරත් ඇය සොයා ගන්නව දොර සම්පූර්ණයෙන්ම ලොක් කරලා තියෙන කියලා ඇයට කොහෙවත් මේක යතුර සොයා ගන්න බෑ කියලා. ඉතින් ඇයගේ වටපිටාව පරීක්ෂා කරනකොට ඇයට අඟුළු දැමුව අර කාමරය සහ නාන කාමරයේ තියෙන අතුපාඩ කියුටෙක්ස් ටිකක් තමයි සොයා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම යා දකිනවා ඇන්ඩගේ ස්කෝලේ ෆොටෝ එකක් තියෙනවා කියලා. දවස පුරා ගෙදර සිරවලා ඉන්න වෙච්ච නිසා ලෙයා මේකෙන් ගොඩක් කෝපිටපත් වෙනවා. හැබැයි ඇය දන්නේ නැහැ මේක ඇත්තටම ආරම්භය විතරයි. ඇන්ඩි වැඩෑරලා ගෙදරෙනකොට පිරිසා ජනා කියන දෙන්න යාට ඩ්‍රින්ක් එකක් දාන්න ඉන්න කියලා කිව්වත් එයා මේගලන්ගේ යෝජනා ප්‍රතික්ෂේප කරමින් කියනවා එයා වෙනත් එක්කෙනෙක් හම්බෙන්න ප්ලෑන් එකක් දාගත්තා කියලා. ඇන්ඩි ආපසු ගෙදරෙනකොට මෙයා දකින්නවා ක්ලෙයා තීහදමින් තමයි ඉන්නේ. ඇය කියනවා ඇයට ගෙදර යතුර කොහොස් සුව ගන්න බැරුණා කියලා. ඇය යතුර කොහෙන්ද තිබ්බ කියලා මෙයාගෙන් අහනකොට ඇන්ඩි බොරුවට මම ආපානවා එයාට යතුරක් තියන්න අමතකුණා වගේ. ඊට පස්සේ මේගොල්ලෝ දා රාත්‍රියේ බාරකට ගෙහෙල්ලා එකිනෙකාට ලං වෙලා ඩාන්ස් කරනකොට ලෙයා තාමත් හිතන්නේ මෙයා ගොඩක් හොඳ පුද්ගලයෙක් කියලා. ඒගොල්ලෝ එදා රාත්‍රියේ එකිනෙකාත් එක්ක ඇච්චලනවා. පවෙන්ද උදෑසන එයා සදා යතුරක් තිල තමයි මෙතනින් යන්නේ. එයා ගියාට පස්සේ ලෙයා අමදි වෙලා බ්‍රෙක්ෆාස්ට් එක ගන්නකොට ඇය දකිනවා ලිම් ටිකේ තවත් පොතක් තියෙනවා කියලා කුස්සියේ. ඒ වගේම මේ පොත ඇතුලේ ඇය දකිනවා මගේ කියලා පච්චයක් ගහලා තියෙන තරුණියකගේ ෆොටෝස් තියෙනවා කියලා මේකේ.
ඉති මේකෙන් ක්ලයා ගොඩක් බීතිරපත් වෙලා ඉක්මනටම කන්නඩේ ගාවට ගෙහෙල්ලා ෂර්ට් එක පාත් කරලා තමන්ගේ පිට බලවම සාගන්නවා. ඇගේ පිටේ තමයි මේ මගේ කියන වචනේ ගහලා තියෙන්නේ. මේක නිසා බීතිරපත් වෙලා ඇන්ඩි තිලගේ පියතුර එළියට අරගෙන මේකෙන් දොර විවෘත කරන්න උත්සාහ කරත් සාගන්නවා. දොර ඇත්තටම විවෘත වෙන්නේ නැහැ. ජනෙල තැරෙන්නේ නැති නිසා ඈට තියෙන එකම විසඳුම තමයි ඇගේ ෆෝන් එක අතට අරගෙන උදව් ඉල්ලන්න කෝල් කරන්න. නමුත් අමස්සනාඩ ෆෝන් එක චාර්ජ් වුණාම සොයාගන්නවා. ඇන්ඩි මේකේ සිම් එකත් අරගෙන තමයි ගිහලා තියෙන්නේ. හැබැයි ඒ වුණත් මේ ගොංගෑනට තීරෙන්නේ සිම් එකක් නැතු වුණත් ඕනෙම එක්කෙනෙක්ට පුළුවන් 911 හරි 119 හරි ගහලා අවශ්‍ය ඕනෙම වෙලාවක ඉමර්ජන්සි කෝල් එකක් ගන්න. අදේසිම ක්ලයාට තේරුම් ගනවා ඇයි මෙයාගේ මහල් නිවාසය අමුත්තෙක් නෙමෙයි කියලා, ඇත්තටම ඇයි මේකේ සිරකරුවෙක් කියලා. ඉතින් ඒක නිසා පුටුවක් අතට අරගෙන ජනලයක් කඩා විරුද්ධ කරන්න උත්සාහ කරනකොට අයික්මන්ටම තේරුම් යනවා එයා මේක වෙනවා කියලා තේරුම් අරන් තිනවා කියලා. ඒක නිසා පළවෙනි වීදුරුව පිටිය ගියත් ඊට පිට පස්සේ තියෙන වීදුරුව වෙඩි නොවදින වීදුරු වලින් තමයි හදලා තියෙන්නේ. ක්ලෙයා ඇන්ඩින කන්දර ගාව බලන් හිටියත් ඇයට බැරි වෙනවා මෙතනින් එළියට යන්න. එයාගේ ඇතුළට එනකොට සිද්ධ වෙන කිසිම දෙයක් දන්නේ නැහැ වගේ තමයි රඟපාන්නේ. ඉතින් ඇය දොර විරුද්ධ කරන්න කියලා මෙයාගෙන් ඉල්ලා සිටියත් එයා මේකට අනෙක් පැත්තට උත්තර දෙන්නේ නැහැ. ඒ වුණත් ජනලෙ බිදිලා තිනවා කියලා දැක්කට පස්සේ මේ අනෙක් පැත්තරලා ඇයට කතා කරනවා. ක්ලෙයා සංසුන්ව මෙයාත් එක්ක කතා කරන්න උත්සාහ කරත් එයාට කියනවා නැවත ජනලෙ කඩන්න උත්සාහ කරොත් එහෙම එයා මේ ජනල් වලට ලෑලි ගහනවා කියලා. ඊට පස්සේ ඇන්ඩි සෑම දෙයක්ම සාමාන්‍යයි වගේ තමයි රෑ කෑම එක සාදන්න පටන් ගන්නෙ. ඇය මෙයාත් එක්ක තර්ක කරන්න උත්සාහ කරනකොට එයා කියනවා ඇයට තමයි ඩෙස්ටන් නගරයට යන්න නැතුව එයාත් එක්ක මේ ගෙදර සදාටම ඉන්න අවශ්‍ය වුණේ. ඒ වුණත් ක්ලෙයා මේකට උත්තරයක් විදිහට කියන්නේ මේකයි මේගොල්ලෙකට නිදාගත්තේ කිව්ව දෙයක් නිසා ඒකෙන් කිසිම දෙයක් අදහසින් නැහැ කියලා. ටික වෙලාවකට පස්සේ ක්ලෙයා දොර විවෘත කරගන්න මෙයත් එක සටන් කරන්න උත්සාහ කරනවා. හැබැයි ඒ වුණත් එයාට පුළුවන්ගෙන ඉතාම ලේසියෙන් ඇව බිම දාලා නවත්තන්න. මෙයායට කියනවා ඇය කොච්චර හයියෙන් කෑගැස්සුවත් කාටවත් මේක ඇහෙන්නේ නැහැ. ඇන්ඩි ළඟ දවස්වල මෙයාගේ ජීවිතයේ කිසිම දෙයක් උනේ නැහැ වගේ තමයි වැඩ කරන්නේ. ඒ වගේම එයා තීරණය කරනවා එක දවසක් එයාගේ තාත්තාවත් මුණගැසෙන්න යන්න. තාත්තගේ ලෙක්චර් එකේදී මෙයාට කම්මැලිකමක් දැනෙන නිසා එයා තිරණය කරනවා ක්ලෙයාගේ ගත්ත ෆොටෝස් මෙතන පිටිපස්සේ පේලි ඉඳන් බලනවා කියලා. ඉතින් තාත්තා නැගිටින ජර්මනිය ගැන මෙයාගේ මතය අහනකොට මෑක්මන්ටම පින්තූර සාගෝගනේ යට උත්තර දෙනවා. දෙන්න එකට රෑ කෑම ගන්න අතරතුරේදී පේනවා මේ දෙන්නා පොඩි පොඩි දේවල් වලට රණ්ඩු වෙනවා කියලා. ඇන්ඩි තාත්තට තරුණයක් මුණ ගැසුණා කියලා කියනකොට තාත්තා අහනවා අනෙත් එක්කෙනාට මොකද උනේ කියලා. නමුත් ඇන්ඩි අනෙක් පැත්තට කියනවා ඇය නැවතත් කැනඩාවට ගියා කියලා. එයාලුත් තරුණිය ඕස්ට්‍රේලියානු කාන්තාවක් කියලා කිව්වහම තාත්තා කල්පනා කරනවා මෙයා නිතරම පිටරට ගහන තෝරගන්නේ මොකද කියලා. මේ අතර හෙලි වෙනවා එයා ක්ලෙයා වැදේ ගැට ගහලා තිනවා කියලාත් මේ අදේ ප්ලාස්ටික් රෙද්දක් දාලා ඇයට තුවායක් විතරයි දීලා තියෙන්නේ. ඒක රාත්‍රියක මෙයා ජොගින් ගිහලා නැවතත් අපාර්ට්මන්ට් එකට එනකොට පේනවා ඒ අතුරු අරගෙන ඇගේ ડોකියුමන්ට්ස් ඔක්කොම තියෙන ලොකේකට මේක දානවා කියලා. ඇන්ඩීට පස්සේ ක්ලෙයා වැගේ ලනු වලින් නිදහස් කරන අතර එයා වෙනුවෙන් මිලදී ගත්ත දේවල් ඇයට පෙන්නනවා. එයා කිනෝ තමන්ගේ තාත්තාට මේගොල්ල ගැන එයා කිව්වා කියලාත් ඒ වගේම ඇගේ අම්මට මැසේජ් කරලා කිව්වා කියලා ඇය හොදින් ජීවත් වෙනවා කියලා. ක්ලෙයා නැගිටිනකොට පේනවා මුළු දවසම ගැට ගහලා හිටිය නිසා ඇය සම්පූර්ණයෙන්ම මුත්‍රා වලින් තෙත් වෙලා ඉන්නේ. ඒ වගේම අනෙක් පැත්තට කියනවා ඇගේ අම්මෙක් මන්ටම සොයාගන්නේ කියලා ඇය ඇත්තටම හොදින් නෙමෙයි ඉන්නේ කියලා. මොකද මෙච්චර කාලෙකට ඇය තමගේ ඩ්‍රින්ක්ස් වලට අම්මගේ කාඩ් එකෙන් ගෙව්වේ. ශව එකේ ඉන්න අතරතුරේදී ඇය සොයාගන්නවා මෙතන තියෙන ඩ්‍රේන් එකේ තවත් කාන්තාවකගේ හිසකෙස් තියනවා කියලා. මේක නිසා ඇයට තීරුම් ගන්නවා ඇයන වෙයි මෙතන හිටපු පළවෙනි තරුණිය. ඊට පස්සේ ඇන්ඩි නැවතත් ඇවැද්දේ ගැට ගහලා ඇගේම කැමරාවෙන් ගන්නවා ෆොටෝස්. ඉතින් ඇය මෙයාගෙන් ඉල්ලා සිටනවා ඇයට කොහොමත් ගෙදරින් එළියට යන්න බැරි නිසා ආයෙ පාරක් ඇදේ ගැට ගහන්න එපා කියලා. ඉතින් ඇය මේක අහලා වැඩට යන්න පිටත් වෙලා යන කලින් යා නැවතත් චතුර අරගෙන ලොකේකට දාලා මේකෙලිය දුරට උඩින් තියෙන පෙට්ටියක තිර තමයි යන්නේ. ක්ලියක්මන්ටම නැගිටලා අපාර්ට්මන්ට් එකේ ආයුධයක් ඉදිරිය ගන්න පුළුවන් දැස් හොයන්න පටන් ගන්නවා. ඒ වගේම ඇයට පුළුවන්ගෙන අවසානයේදී සෝෆා එක යටත් තියෙන ස්ක්‍රූ ඩ්‍රයිවර් එකක් සොයාගන්න. මේ අතරතුර ඇන්ඩි ඉස්කෝලේ ඉන්න ගමන් පීටර්සා ජනායක කතා කරන ගමන් ඉන්නේ. එයා සොයාගන්නවා ඇය මෙයාගේ මග් එකෙන් තමයි තේබීලා තියෙන්නේ. එයා මේක දැක්ක ගමන් ඇය මෙයාගෙන් සමාව ඉල්ලලා එයා වෙනුවෙන් මේක සෝදනවා. ඊට පස්සේ එයාට මේක දෙනවත් එක්ක ඇය මෙයාගේ අත ඇල්ලුවත් පේනවා එයා මේකට පොඩ්ඩක්වත් කැමති වෙන්නේ නැහැ. ඉතින් ඇය මෙතනින් ගියාට පස්සේ ඇන්ඩි වතුර දාලා එයාගෙන් සෝදගන්නවා. එයා නැතත් අපාර්ට්මන්ට් එකට ආවට පස්සේ මෙයා දකින්නවා ක්ලෙයා පසල් එකක් එළියට අරගෙන ඒක විසඳන ගමන් තමයි ඉන්නේ කියලා. ඇය කියනවා මෙයාටත් වාඩි වෙලා ඇයට මේක විසඳන්න උදව් කරන්න කියලා. මෙයා තමන්ගේ අත මේ සුඩින් තිබ්බ ගමන් ඇය මේ අවස්ථාවේම ස්ක්‍රූ ඩ්‍රයිවර් එකෙන් එයාගේ අත හිල් වෙලා යන්න අයිනවා. ඊට පස්සේ ඇයට පුළංගන යතුර අතට අරගෙන අපාර්ට්මන්ට් එකෙන් එළියට දුවන් යන්න. ඇන්ඩි ස්ක්‍රූ ඩ්‍රයිවර් එක එළියට අරගෙන ඇගේ පිටිපස්සෙන් පාලයට දුවන් යන අතර ඇය දොර විවෘත කළා මෙතනින් පලයන් කලින් මෙයාට පුළුවන්ගෙන වැවල්ල ගන්න. ඉතින් ක්ලෙයා මෙතනින් එළියට යන්න උත්සාහ කරනකොට ඇන්ඩියාගේ අතහුවෙන්න බහලා දානවා දොර.
ඉතින් මේ වේදනාව නිසා යන සීන තුනට පස්සේ තමයි මේ ඇවත් අරගෙන නැවතත් අපාර්ට්මන්ට් එකට එන්නේ. ඒ වුණත් ඇව බිමින් තියලා මුලින් එයා ගැන පොඩ්ඩක් ගණන් ගන්නතුව එයාගේ මතර බේද්දා ගන්නවා. ටික වෙලාවකට පස්සේ ඇන්නේ තමන්ගේ තාත්තා මොන ගැසෙන්න යන අතර තාත්තා කියනවා අම්මා කෝල් කරලා මෙයා ගැන ඇහුවා කියලා. මේලයිද තමයි පෙනී යන්නේ ඇන්ඩිට මම්මි ඉෂුස් තියෙනවා. මොකද මෙයා පොඩි කාලේදී ඇය මේක ළඟ දාලා ගෙදරින් ගියපු නිසා. එක රාත්‍රියක ක්ලෑම යාට කියනවා ඇයට තමන්ගේ අම්මව ගොඩක් මිස් වෙනවා කියලා. හැබැයි උනත් යානෙක් පැත්තර කියන්නේ ඇයට නැවත ලබා ගන්න බැරි කෙනෙක් ගැන හිතන එක නවත්තන්නේ කියලා. මෙයා කියනවා ඇයට අම්ම නැති වුණාට තමන් ඉන්නවා කියලා. ඇන්ඩි ඊට පස්සේ ඇගේ තවත් ෆොටෝස් ටිකක් අරගෙන ඒව අරන් යනවා ලොක් කරපු කාමරයට. එයා දොර වහගත්තට පස්සේ ඇයට ඇහෙනවා මේ කාමරෙන් අමුතු ශබ්දයක් ඇහෙනවා කියලා. ඊට පස්සේ ආ වැඩ කරන අතරතුරේදී ක්ලෑට දැන් අවශ්‍යලා තියෙන්නේ අර කාමරේ ලොක් එක අරින්න. ඉතින් ඈ පේපර් ක්ලිප් එකක් අරගෙන මේක අරින්න උත්සාහ කරත් අවාසනාවට කෑල්ලක් ඇතුළේ සිර වෙමින් මේ පේපර් ක්ලිප් එක කැඩී යනවා. ඈට විශ්වාසයි එයා අනිවාර්යෙන් මේක සොයා ගන්නවා. මේ ලැද්දේ යන්නේ ජිම් එකේ එයාගේ පන්තියේ ළමයින්ට උගන්වන්න ගමන් ඉන්නේ. එයා දකිනවා ෆ්‍රෑන්ක මෙතන එක්සර්සයිස් කරනවා කියලා. ඉතින් එයා දිහා කන්න වගේ බලන් ඉන්නකොට තරුණියක් දකිනවා ගුරුවරයා ඇදහා බලන් ඉන්නවා කියලා. එක රාත්‍රියක එයා ලොක් එකෙන් කතුරක් එළියට අරගන්න අතර මෙයාගේ අතේ තියෙන තුවාලය ගොඩක් සුව වෙලා ඒ කියන්නේ ක්ලෑම එක සිර වෙලා දැන් ගොඩක් කල් ගත වෙලා. ඇන්ඩේ කතුරෙන් ක්ලෑගෙන යපුතු කපන අතරතුරේදී ඇගේ තුවාල වෙච්ච අතේ බෙලුම් පටිපත් කරනවා. ඒ අයට කියනවා ඒගොල්ලෝ කන්නෑමක් නිසා තමන් නැවත කමදාවත් ඇයට රිදවන්නේ නැහැ කියලා. මොහොතකට පස්සේ මෙයා ක්ලෑව නාවන අතරතුරේදී පේනවා ෆ්‍රෑන්ක් එනවා කියලා මෙයාගේ ගෙදරට. ගල්ලකුරු විකුරණ එක්කනා පල්ලිය අදොර විවෘත කරපු නිසා ඇයට පුළංගනෝ කරදරයක් නැතුව එයාගේ අපාර්ට්මන්ට් එකවට මෙන්න. ඇදොරට තල්ලු කරනකොට ඇන්ඩි ක්ලෑගේ කටල්ලගෙන ඇයට තර්ජනය කරනවා. ලියා බැරි වෙලාවත් කෑ ගැහුවොත් එහෙම එයා ෆ්‍රෑන්ක්ව මරා දානවා කියලා. ඊට පස්සේ එයා මේ තරුණියත් එක්ක කතා කරනකොට ක්ලෑ ටවල්යක් අදගෙන එනවා මෙයාගේ පිටපස්සෙන්. ඇන්ඩි ෆ්‍රෑන්ක්කට කියනවා ක්ලෑ තමයි එයාගේ පෙම්වතිය. ඒ වගේම ඇයට මෙයාගේ නැගීමක් ඇති වුණා නම් එයාට ඒ ගැන සමා වෙන්න කියලා. ඉතින් මේ තරුණිය මෙතනින් ගියාට පස්සේ ක්ලෑ මේ කවුද කියලා අහනකොට එයා උත්තර දෙනවා එයාගේ නම ෆ්‍රෑන්ක කියලා. අයියාගේ පන්තියේ ළමයෙක් කියලා. ඊට පස්සේ ඇය මෙයා වරුලගේ කොණ්ඩේ කපලා නැවතත් ඇගේ ෆොටෝස් ගන්නවා. ඊට පස්සේ මෙයා අර කාමරයට යන්න උත්සාහ කරත් එයා සොයා ගන්නවා මේක දුර ලේසියෙන් විවෘත වෙන්නේ නැහැ. තමන් කරපු දේ සොයාගනිය කියලා ක්ලෑ බියටපත් වුණත් වාසනාවට වගේ එයාට ඒක තේරුම් යන්නේ නැහැ. තවත් රාත්‍රියක ඇන්ඩි මේක ළඟේ ගෙදරට ඇවිල්ලා ක්ලෑට තැංගක් විදියට යට ඇදුමක් අරන් එනවා. ඉතින් මේක නිසා එයා වෙන මොඩල් කෙනෙක් වගේ රඟපානව හැරෙන්න ඇයට ඇත්තටම වෙනත් විකල්පයක් නැහැ. ඉතින් ඈ මෙලදී රඟපානවා ඈ මෙයත් එක පොඩ්ඩක් සටන් කරනවා වගේ. මේක නිසා කෝපිටපත් වෙලා එයාට සාමාන්‍ය විදිහට හැසිරෙන්න කිව්වා. ක්ලෑ කියනවා මම සාමාන්‍ය කෙනෙක් නෙමේ. මේක නිසා ඇන්ඩියට පාර දෙන අතර ක්ලෑ ඇඳුම් ඇඳ ගන්නකොට ඇය දකිනු ඇදයාට තවත් කාගෑරේ කපපු නීපොතු තියනවා කියලා. එයා ඇත්ත එක ගොඩක් කෝපෙන් ඉන්න නිසා ඇන්ඩි තීරණය කරනවා නිදා ගන්න තාත්තගේ ගෙදරට යන්න. ඉතින් මෙයා ගියාට පස්සේ අවාසනාවට ගෙදර කරන්ට් එක නැති වෙලා දැනටම ශීත කාලය ලැබිලා හිම වැටෙන්න පටන් අරන් තියෙන නිසා ක්ලෑට සීතල දරා ගන්න ගොඩක් අමාරුයි. පහුවෙන්ද උදෑසන ඇන්ඩියාගේ තාත්තව හැරවන්න හැදුවත් මෙයා සොයා ගන්නවා තාත්ත මිය ගිහිල්ලා. ඉතින් එයා ගෙදර පිරිසිදු කරලා ගෙදර වටේම නියකටර එකක් සොයනවා. එයා මේක සොයාගත්තට පස්සේ එයා තාත්තගේ නියපොතු කපනකොට අනෙක් පැත්තට ක්ලෑගේ නියපොතු පාට කරන ගමන් ඉන්නේ. ගෑස් එක තමත් වැඩ කරන නිසා සිරගත වෙලා හිටියත් ඇයට පුළුවන් වෙනවා සීතලේ ගල් වෙන්නේ නැතුව කෑම මොනරි හදාගෙන කන්න. ඇන්ඩි දවස් කිහිපයක් තාත්තගේ මලසරුණත් එක්ක එයාගේ ගෙදර ජීවත් වෙනවා. එයා නිවස පිරිසිදු කරනවා, ඒ වගේම තාත්තමත් පිරිසිදු කරනවා. ක්ලෑ තනිවෙලා ඉන්න නිසා ඇය දැන් කල්පනා කරන්නේ කවදාද පැනලා යන්න පුළුවන් වේද කියලා නෙමේ. ඒ වෙනුවට ඇන්ඩි කවද්ද එන්නේ කියලා. ඇය ගෙදර වටේ පරීක්ෂා කරනකොට සොයාගන්නවා තවත් කට්ටිය තීනගේපු ගොඩක් දේවල් මෙතන තියෙනවා කියලා. ඇන්ඩි තමන්ගේ තාත්තගේ සිනුම දේවල් ලෑස්ති කරාට පස්සේ තමයි එයා නැවතත් ආපසු ගෙදර එන්නේ. ක්ලෑට මෙයාව දැකලා ගොඩක් පුදුමයි. මොකද ඇය විශ්වාස කර එයා නැවත කවදාවත් එන්නේ නැහැ කියලා. ඇන්ඩි අයට කියනවා එයාගේ තාත්ත මිය ගියා. ඉතින් ඇය මෙයාව සනසන්න උත්සාහ කරන අතර පේනවා එදා රාත්‍රියේ ඒ දින කෙනෙක්ත් එක්ක ඇච්චලනවා කියලා. නත්තලසා අලුත් අරුද්ද ලංගෙන්න පටන් අරන් තියෙන නිසා මේ දින දැයි යාළුවන් වගේ ගෙදර කෙනෙක්ත් එක්ක කාලය ගත කරනවා. ඒ වගේම ඇන්ඩි ඇය වෙනුවෙන් තෑග්ගක් විදියට පොත් කීපයකුත් මිලදී අරන්. ඒ ඇව තෝරගත්තේ කොහොමද කියලා ක්ලෑ මෙයාගෙන් අහනකොට එයාට කියනවා මෙයා දැක්ක කියලා ඇය පාරෙන් අතර වෙලා මොකක් හරි දිහා බලන් ඉන්නවා කියලා. ඊට පස්සේ අහනවා ඇයට කලින් හිටියානෙත් ගහන ළමයි තෝරගත්තේ කොහොමද කියලා. හැබැයි ලැදී මෙයා කියනවා ඇයට කලින් වෙනත් කවුරුත් හිටියේ නෑ. ඇය අනෙක් පැත්තට කියන්නේ මෙයා බොරු කියන්නේ ඇය දන්නවා කියලා. ඉතින් ක්ලෑ මේ වෙලාවේදී එයා තාමත් කලින් එක්කෙනා ගැන හිතනවද කියලා අහනකොට එයා උත්තර දෙනවා නෑ කියලා. මේක ළඟ කතාව වෙන පැත්තකට ගියාට පස්සේ ඇය තමන්ගේ පොඩි කාලේ ගැන කියන්න උත්සාහ කරත් එයා ඇත්තටම ඇය කියන දේට උනන්දුවක් දක්වන්නේ නෑ.
ඊට පස්සේ ආට තැංගක් විදියට එයා තාත්තගේ බල්ල දෙනවා ක්ලෙයාට. එක දවසක් මේගොල්ලෝ වනාන්තරය ඇවිදින්න ගියන් පේනවා ක්ලෙයා පැනලා යන එක නවත්තන්න එයා තමන්ගේ අතේ පොරවක් තියාගෙන ඉන්නේ. මේ වෙලාවේදීම ළමයෙක් මේගොල්ලෝ ගාවට ඇවිල්ලා ඒක ළඟින් උදව් වෙනවා. ඉතින් මෙයාගේ සහෝදරයාට තුවාල වෙච්ච නිසා ඇන්ඩියාව පරීක්ෂා කරන්න ගියාම ක්ලෙයා මේ අවස්ථාව මාවත කරමින් තමන්ට කරදරයක් වෙලා තියෙනවා කියලා බිරිල මෙයාට උදව් සොයාගෙන ඉන්න කියලා කිව්වත් අවාසනාවට මෙයාට ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ. ඇයි මෙයාව අල්ලගත්ත නිසා එයා කෝපෙන් තමයි මෙතනින් යන්නේ. ඒගලංගේ අම මෙතනට එලා ළමයින්ව අරන් යනකොට ඇන්ඩි ආයෙත් පාරක් පොරව අතට ගන්නවා. එයා ක්ලෙයාට කියනවා නැවතත් එයා ගාවට එන්න කියලා. ඊට පස්සේ කරපු වැරද්දට එයා එව කාරකේ ඩිකේ දාගෙන අරන් යන්නේ. ක්ලෙයා බල්ලට කොච්චර ආදරේ කරනවද කියලා දැක්කට පස්සේ බල්ලගෙන ලොකු ඉරිසියාවක් ඇති වෙලා එයා බල්ල වෙලීට අරන් ගෙහෙල්ලා එයා පාරේ අතහැරලා දාල තමයි ආයෙත් එන්නේ. ඇන්ඩි ඇයට කියන්නේ සතා පැනලා ගියා කියලා. අවුරුදු උදා වෙන දවසේදී ඇන්ඩි තීරණය කරනවා පීරසා ජනාගේ පාටියට යන්න. සෙනඟ ගොඩක් මැද්ද ඉන්න වෙච්ච නිසා මෙයා ඇත්තට සතුටින් නෙමෙයි ඉන්නේ. මේ අතර ක්ලෙයාට පුළුවන් වෙනවා අවසානයේදී අර අඟුරු දැමූ කාමරය දොර විවෘත කරන්න. ඇය දකිනවා මේකේ ෆොටෝ ඇල්බම් එකක් තියෙනවා කියලා. මෙච්චර කාලයකට එයාගේ ගත සෑම ෆොටෝ එකක්ම තියෙනවා කියලා මෙතන ක්ලෙයාට තේරුම් ගන්නවා. තමන්ට ඇහෙන අර අමුතු සද්දය මසාජ්ජය එකක් නිසා තමයි ඇහුනේ. ඊට පස්සේ ඇයට එයාගේ කුඩා කාලයේ ෆොටෝස් තියෙන තවත් ඇල්බම් එකක් හම්බෙනවා. හැබැයි මේක අන්තිමට පෙරණුවට පස්සේ ඇය සොයා ගන්නවා ඇයට කලින් හිටිය තරුණියගේ නිර්වචා රූප තියෙනවා කියලා මෙතන. හදිස්සියෙම අලුත් අරුද්ද ළඟා වෙලා තියෙන නිසා ක්ලෙයාට ඇහෙනවා එළියෙන් මල්ලිට ගහනවා. ඇන්ඩිට පාටික වැඩි ඇල්ලුවේ නැති නිසා එයා කුස්සියට ගිහිල්ලා ඉන්නකොට ජනා මෙයාගාට එල්ලා කතා කරත් එයා ගොඩාක් අමුතු විදිහට තමයි ඇත්තේ කතා කරන්නේ. ඉතින් මේකෙන් නෑ ගොඩාක් අවුල් ගහලා එයාට කියනවා ඇගේ ගෙදරින් යන්න කියලා. ඇන්ඩි පාටිකෙන් පිටත් වෙලා යනකොට මෙයා තවත් ටූරිස්ට් ගර්ල් කෙනෙක් දැක්කට පස්සේ ඇත්තේ කතා කරන්න පොඩ්ඩක් උත්සාහ කරනවා. ඇය මෙයාගේ ප්‍රශ්නවලට සිනාසෙමින් උත්තර දුන්නත් මේ වෙලාවෙදිම ඇගේ යාළුවාට කතා කරනවා ටැක්සි එක ආවා කියලා. ඉතින් ඒක නිසා ඇයට සිද්ධ වෙනවා මෙයාට සමුදිල මෙතනින් යන්න. එයා ගෙදර එනකොට අලුත් ගොදුරක් සොයනවා වගේ තවත් කාන්තාවන් දිහා බලමින් තමයි එන්නේ. ඒ අතරම ක්ලෙයා ඇගේ ගෙදරට එයා පැත්තේ ගෙදර තවත් එක්කෙනෙක් ඉන්නවා කියලා දැකලා ඇයට පුළුවන් වෙනවා මෙයාගේ අවධානය ලබා ගන්න. මිනිස්සෙක් මන්ටම ගෙදරට ආවත් එයා දුර විවෘත කරන්න උත්සාහ කරනකොටම ඇන්ඩිනාතත් මෙතනට ඇවිල්ලා එයාගේ ලුවට පහර දීලා මෙයාව ඝාතනය කරනවා. ඊට පස්සේ එයා ක්ලෙයාට අණ කරනවා මෙයාගේ ශරීරය උස්සලා ප්ලාස්ටික් බෑග් කීපයකට දාන උදව් කරන්න කියලා. ටික වෙලාකට පස්සේ එයා ශරීරය එළියට ඇඳන් ගෙහෙල්ලා කුණු කෝඩයකට දාලා මේක පෙට්‍රල් එලින් නාවලා තමයි ඒක සම්පූර්ණයෙන් ගිනි තියන්නේ. ක්ලෙයා ගෙදර ජනේලෙන් මේ ගින්න දකිනවා. ඊට පස්සේ ක්ලෙයා මේක නැවතක් කරන්න ඇති වෙන්න ඇන්ඩි ජනේල ඔක්කොම ටික ලෑලි ගහලා වසා දානවා. අවසානයේ යාට පුළුවන් වෙනවා මේක සම්පූර්ණයෙන්ම සුද්ධ කරන්න. පස්සේ ඇන්ඩි පේප එකක් කියවනකොට එයා මේක ළඟ ඒරියාකේ තියෙන නිවුස් පේප එක දකිනවා ක්ලෙයා අතුරුදහන් වෙලා තියෙනවා කියලා ලිපියක් ලියලා තියෙනවා කියලා. ඉතින් ඇයට කියනවා ගෙදර පොඩ්ඩක් සෝදන්න ඕන නිසා ඇගේ ඇඳුම් ටික ඔක්කොම බෑග් එකකට පැක් කරන්න කියලා. හැබැයි ඇය මේක පැක් කරන්න කලින් දකිනවා ෆ්‍රැන්කාගේ ගෙදර වැඩ පොත තියෙනවා මෙතන. මෙයා පොත් ටික ඔක්කොම ලකුණු කරලා ඉවරනාට පස්සේ ඇය මෙයාගේ අවධානය වෙන පැත්තකට ගන්න තාච්චිට අත තියලා ඒක පුළුස්සා ගන්නවා. ඉතින් ඇය මේකට ගන්න ක්‍රීම් එකක් ගේන බාත්රූම් එකට ගියපු ගමන් ක්ලෙයාට පුළුවන් වෙනවා සිංක් එකට පොත සගවන්න. ඊට පස්සේ ඇය තමන්ගේ බඩු බාහිර ආදී පැක් කරනවා. ඒ වගේම ඇයට පුළුවන් වෙනවා මෙයා නැවතත් දකින්න කලින් ඒ පොත ආයෙමත් තිබ්බ තැනින්ම තියන්න. ඊළඟ දවසේ එයා තමන්ගේ සිසුන්ට මාක් කරපු පොට් එක ළමා දෙනකොට ෆ්‍රැන්ක පොත අතට අරගෙන මේක විවෘත කරපු ගමන් ඇස් සොයා ගන්නවා ක්ලෙයාගේ නිරුවත් ෆොටෝ එකක් තියෙනවා කියලා මෙතන. තරුණිය මේකේ තේරුම ඉක්මනටම තේරුම් අරන් ඇය කියනවා ඇයට බාත්රූම් එකට යන්න ඕනේ කියලා. හැබැයි අවාසනාවකට ඇය පොත අරන් යනකොට අර ෆොටෝ එක මෙතනින් බිම වැටිලා පන්ති යනකෝ සිසුවෙක් සොයාගෙන මේක පොතේ ෆොටෝ එක නැහැ කියලා ෆ්‍රැන්කාට තේරුණ ගමන් ඇයික්මන්ටම බයිසිකලෙන් යනවා මෙයාගේ ගෙදරට. පන්ති කාමරේ ළමයින් ෆොටෝ එක එහා මෙයා යවමින් මරනවා කියලා දැකලා ඇන්ඩි මේක අරගෙන බැලුවාම එයා මොකද්ද උනේ කියලා තේරුම් අරගෙන බීතිරපත් වෙනවා. ඊට පස්සේ එයා හැකීක්මනින් ආපසු ගෙදර ගියත් මෙයා දකිනවා ෆ්‍රැන්කාගේ බයිසිකලේ වගේම ඇරලා දාපු ජනේලයක් තියෙනවා කියලා මෙතන. එයා මෙදුරට ඇතුළුනහම මෙයා සොයා ගන්නවා තරුණියන්ට පුළුවන් වෙලා තියෙනවා කියලා කොහොම හරි පෙට්ටිය විවෘත කරන්න ක්‍රමයක් සොයා ගන්න. ඉතින් ඇක්මන්ටම ගෙදරට ඇතුළේලා ක්ලෙයා ඉන්නවද කියලා බැලුවත් ඇන්ඩි දකිනවා මේගොල්ලෝ දෙන්නම මේ ගෙදර නෑ. උඩතට්ටේ මොකක් කරේ වුණාට පස්සේ එයා පහර දෙන්න යකඩේ අතීතයගෙන තමයි මෙතනට යන්නේ. ඊට පස්සේ මෙයාට පුළුවන් වෙනවා උඩතට්ටුවෙන් එහා පැත්තේ ගෙදරට ඇතුළු වෙන්න. ඒ වෙලාවෙදිම ක්ලෙයා නැවතත් මෙයාගේ අපාර්ට්මන්ට් එකේ ඉඳන් එයාට කතා කරනවා. පේනවා ඇය මෙයාගෙන් සැඟවිලා ඉන්නේ. එක වෙලාවකදී ඇය මෙයාගේ ලොක් කරපු කාමරය ඉඳන් කතා කරනවා වගේ. ඉතින් මෙයා මේ කාමරයට ගියපු ගමන් ඇය නැතත් මෙයාට කතා කරන අතර ඒ අනෙක් පැත්තේ හැරෙනවත් එක්කම ඇය මෙයා මලන් ඉද්දී ඒ කාමරයේ දොර ලොක් කරනවා. ඒ වගේම ක්ලෙයාට පුළුවන් වෙලා ඇගේ පාස්පෝර්ට් එක ඇතුළුව අනෙකුත් සියලුම ඩොකියුමන්ට්ස් ටික අරගන්න. අනෙක් මහල් නිවාසයේ අල්මාරයක සැඟවිලා ඉන්න ෆ්‍රැන්ක් හවුස් වගෙන යන අතර තමන්ට උදව් කරන්න ආපු එක ගැන ඇයට ගොඩක් ස්තුති කරනවා. අවසානයේ ක්ලෙයා ටැක්සි එකක නැගලා බර්ලින් වල පොලිසියට යන ගමන් එන්නේ.
අවුරුදු ගණන් වඩා වැඩි කාලයක් අය අර අපාර්ට්මන්ට් එකේ සිට වෙලා අවසානයේ මේකෙන් නිදහස් වෙද්දී චිත්‍රපටය අවසන් වෙනවා.